ගොසිප් මාධ්‍යවල් ක්‍රීඩකයෝ විනාශ කරන්න විශාල වශයෙන් ඉතාමත් ඉක්මනින් කරන්න පුළුවන්. මම දැක්කා අපේ ලංකා ක්‍රිකට් කණ්ඩායම බොහෝම අමාරුවෙන් බඩ ගාලා ගොඩාක් දුක් විඳලා මහන්සි වෙලා බැනුම් අහලා මිනිසුන්ගෙන් උසුළු විසුළු වලට ලක් වෙලා ක්‍රිකට් කණ්ඩායමක් ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කරාට පස්සේ ක්‍රීඩකයෝ හැටියට අපි දන්නවා මැච්චයක් වෙනවා අපේ ආවේගය දිනනවා ඇතුලේ දිනනවා. පාරට ගිහිල්ලා මාධ්‍ය නෙමෙයි කතා කරේ ඩ්‍රෙසිං රූම් එකක් ඇතුලේ. දැන් අපිට මේ වෙනකොට ඒ ඩ්‍රෙසිං රූම් එකේ කවුද ඒක වීඩියෝ කරේ කාට වේ කැරලා තියෙන්නේ කියලා සිළු දේ ලැබිලා තියෙනවා. ඒත් මම ප්‍රතිපත්තියක් ඇයිද තවත් ඕවාගෙන කිය කිය උඩ බලාගෙන කියලා ගහගන්න යන මිනිහෙක් නෙමෙයි මොකද මම ක්‍රීඩාවට ආදරේ නිසා. සෝ ඔබතුමාලා එකක් ඉල්ලන්නේ මාධ්‍යෙන් විශේෂයෙන්ම ක්‍රීඩකයෝ ක්‍රීඩකයන්ගේ ආවේගයක් කිව්වම ඒක මහා ලොකු ප්‍රශ්නයක් කරලා ඒක රටේ ප්‍රශ්නයක් ඇති කරලා ආයෙත් ඒ ක්‍රීඩකයෝ දිනපු ගැම්ම බිමට දානවා නම් මම ඒක ගැන ගොඩක් කනගාටු වෙනවා. මම දැක ඊයේ ලංකාවේ ප්‍රධාන නාලිකාවල පළවෙනි නිවුස් එක හැටියට මේව පත් වුණා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම පෞද්ගලිකව ඇත්ත වශයෙන්ම ඒක වීඩියෝ කරලා තින්නේ සුදු මහත්තේ ටීම් එක ඇතුලේ ඉන්නේ. මොකද ඒ මිනිහා දන්නේ නැහැ සිංහලෙන් කියපු සිංහල ටික. ඒ නිසා මිනිහා ඒක වීඩියෝ කරලා තිනවා. එයා වෙන කෙනෙක්ට අල්ලලා තිනවා. වෙන කෙනෙක් ඒක මාධ්‍යට අල්ලලා තිනවා. ඒ නිසා ඒ සියලු විස්තර අපි තුල තියෙනවා. හැබැයි ඒකෙන් අසාධාරණ වෙන්නේ මේ අමාරුවෙන් ගත්ත ගැම්ම ක්‍රීඩාවේ දෙනපු කණ්ඩායම ඒ කණ්ඩායමට දෙන ප්‍රශ්නය. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා තමන් ඕන දෙයක් ආදී ක්‍රීඩාවේ තමන්ගේ යාළුවා තමන්ගේ ළඟ ඉන්න තමන්ගේ අනිත් ක්‍රීඩකයා විශ්වාස කරන්න. ක්‍රීඩකයෝ ක්‍රීඩකයෝ එකටයි. ක්‍රීඩකයෝ කවදාවත් තනි වෙන්න එපා. ගේම් ගහන්න එපා. ඊරිසිය කරන්න එපා. ඒ වගේම තමන්ගේ ඉන්න මම කිසිම වෙලාවක ප්‍රශ්නයක් නැහැ. දැන් මම දැක්ක ඒ ළමයි අන්තිමට කියනවා අපි ගැහුවේ කෝච් උඹ වෙනුවෙන් කියලා. ඒතකොට දැන් සමහර මිනිස්සුන් අයියා කෝ උඹලා ගැහුවේ රට වෙනුවෙන්ද කෝච් වෙනුවෙන්ද කියලා. දැන් අපි මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ ඔකයි. කෝච් උත් ලංකාවේ මිනිහින්. ඉතින් කෝච් වෙනින් ගැහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම සෙල්ලම් කළා අපි පැරදි පැරදි හිටපු කාලේක රගමැත්තල අන්තිරෝම මැච්චේ දිනලා අඬලා කියන්නේ කෝච් this is for you කියලා. ඒක වා වෙනුවෙන් අපි ගැහුවේ කියලා. ඒ කියන්නේ මේ ලංකාවට ගහනවා කියන එක නෙමෙයි. දැන් ලංකාවේ මිනිසුන්ට ප්‍රශ්නයක් දෙන මුන් ලංකාවට ගැහුවේ නැහැ කියලා. සමන් ආයාචනා කරනවා වැඳලා ඉල්ලනවා මාධ්‍යයේ අනවශ්‍ය දෙයක් ප්‍රචාරය කළා. ඒ අහිංසක තරුණයෝ කොහොම හරි අමාරුවෙන් ගහපු මැච් එක මෙතන ඒ කුසල් ජනිත් ගහපු 153 ලෝකේ තියෙන මේ හොඳම ඉනිං එක හැටියට මිනිස්සු කතා කරනවා.